මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකතුමාලා අයින් කරන්නේ අලුතෙන් පත් කරන්නේ ඇයි? කවුරු හරි මේක හිතනවා නම් මේක පලි ගැනීමක්, වෛරය පිරිමහා ගැනීමක්, එහෙම නැත්නම් කාට හරි කරන කෙනෙහිලිකමක් කියලා අපි තාමත් පැහැදිලිව කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට. එහෙම කිසිම කෙනෙහිලිකමක්, එහෙම කිසිම වෛරයක් පිරිමහා ගැනීමක්, එහෙම කිසිම අසාධාරණයක් කිරීමේ අරමුණෙන් නෙමෙයි මේක කරන්නේ. ඔබතුමාලා කල්පනා කරලා බලන්න, මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ රටේ ජනාධිපතිවරයා බවට පත් වෙන්නේ 2015 ජනවාරි මාසේ 8 වෙනිදා. ඊළඟට එතුමා දවස් කීපයක් ඇතුළත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා බවට පත් වෙනවා. එතුමා සභාපතිවරයා විදියට පත් වෙලා පවත්වපු සෑම සංවිධායක රැස්වීමකදීම, පවත්වපු සෑම මධ්‍යමකාරක සභාවකදීම, ඒ වගේම 64 වන සංවත්සරේ, 65 වන සංවත්සරේ එතුමා කරන සෑම කතාවකම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තිමත් කරන්න, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මත දෙකක් දරන සියලු දෙනාටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකතු වෙන්න කියන ආරාධනාව එතුමා බිත්ති හතරක් ඇතුළත් ඉඳලා කරලා තියෙනවා, රට ඉදිරියේ කරලා තියෙනවා. ඒ වගේම 65 වන සංවත්සරේ, 64 වන සංවත්සරේ රටක් බලන් ඉද්දි මේ ආරාධනාව කරලා තියෙනවා. තියෙනවා එතුමා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාටවත් අසාධාරණයක් කරන්න, අකටුත්තක් කරන්න, වෙනස්කමක් කරන්න කවදාවත් වචනකින්වත් දායක වෙලා නැහැ. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂයක් විදිහට අපි යනකොට මේ පක්ෂයේ කාරණාවලදී, ඒ පක්ෂයේ වගකීම, පක්ෂයේ වගකීම දරන්නේ නැත්නම්, පක්ෂයේ බලාපොරොත්තු වන යුතුකම පක්ෂයට ඉෂ්ට කරන්නේ නැත්නම් අපි පක්ෂයක් විදිහට මොකද කරන්නේ? දබුතුමාලත් වැඩ කරනවා මාධ්‍ය ආයතනවල. ඔබතුමාලට ඔබතුමාලගේ රාජකාරිය පැහැර හරිනවා නම් මාධ්‍ය ආයතනයේ අයිතිකරුව ඔබතුමාලව තියන් ඉන්නවද? එහෙම නැත්නම් ආයතනයේ ප්‍රධානයා ඔබතුමාලා පවරන වගකීම හරියට ආයතන වෙනුවෙන් කරන්නේ නැත්නම් ඔබතුමාලා කොච්චර දක්ෂ වුණත්, ඔබතුමාලා කොච්චර හොඳ වුණත්, පුද්ගලිකව හොඳ වුණත්, පුද්ගලික මිතුරුකම් තිබුණත් ආයතනයේ පවත්වන්න යන්න බෑ. එහෙනම් මේ පක්ෂයක් විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකරෙක් විදිහට තමන්ගේ වගකීම හරියාකාරව ඉෂ්ට කරන්නේ නැත්නම්, රැස්වීමකට එන්නේ නැත්නම්, සමාජිකය දැනුවත් කරන්නේ නැත්නම්, ශාඛා සමිතිය පිහිටවන්නේ නැත්නම්, තරුණ සංවිධානය හදන්නේ නැත්නම්, කාන්තා සංවිධානය හදන්නේ නැත්නම්, බල මණ්ඩලය පිහිටවන්නේ නැත්නම්, අනුබද්ධ සංවිධානය පිහිටවන්නේ නැත්නම්, පක්ෂයේ 64 වන සංවත්සරයට, 65 වන සංවත්සරයට මේ දිනේට සහභාගි වෙන්නේ නැත්නම් එවැනි අයගෙන් පක්ෂයට තියෙන සේවය මොකද්ද? එහෙමනම් පක්ෂයට පක්ෂයක් තීන්දුවක් ගන්න වෙලා තියෙනවා. මේ වගකීමට ඉෂ්ට කරන හොඳ කෙනෙකුට, ඒ වගකීම දරන්න පුළුවන් කෙනෙකුට අලුතෙන් ඒ වගකීම බාර දීම. ඉතින් අපි ඊයේත් කරේ එක, මීට කලිනුත් කරේ එක, ඒ වගේම හෙට කරන්නේත් ඒ ටිකම තමයි. ඉතාමත් පැහැදිලිව මහින්ද රාජපක්ෂ මහත්තයාටත්, ඒ වගේම මහින්ද අමරවීර මහත්තුමාටත්, දුමින්ද දිසානායකටත්, ගමේ ඉන්න සිරිපාලටත් මේ පක්ෂයේ නීති එකම විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඇරෙන්න එක එක්කෙනාට වෙන වෙන විදිහට පක්ෂයේ නීති රීති ක්‍රියාත්මක වෙන්නේ නැහැ.